අයිබෝවන් ඩනුට කියන්න අද මාතේ කතා කරන්න එක්කෙනා ගැන අපි ඔක්කොමලා දන්නවා. එයාගේ සින්දු මට අහලා දැන් එපා වෙලා. ඒ තත්වයට මේක හොඳ ප්‍රශ්නයක්. Happy to have you, Dinesh. මට ඔයාගේ ඇස් පේන් නෑ නේද? ලොකු ප්‍රශ්නයක් මට මේ. ඒ කියන්නේ මම ඇස් පේන්නන්න ආස නෑ අතනම. ආ ඇත්තදයි. නෑ මම මේ පාන්දර පහට විතර නිදාගත්තේ ඉතින් ඇස් දෙක රතු වෙලා තියෙනවා. Oh right. Okay then fine. මම ඔයා කොයි මහරය දැක්කොත් ඒ තෝ ෂේඩ්ස් දාගෙන ඇයි? ඒකද ඔයාගේ ලුක් එකද? ඔව් මං ආසයි දාන්න. ඒ පොඩි ලුක් එකක්. හරි. හැබැයි කියනෝනේ දෙමලෙන් කන් ගලල් දාන්න කද කියලා. මට කට දිනින් දාන්නේ ඇත්තටම කරා. ඒකේ ට්‍රාන්ස්ලේෂන් එක ඇස් වලින් කතා කරන්නේ මිනිස්සු හේඳ. කමක් නැහැ කට දිනින් දා ඒක හොඳයි. කියන්න ඔයාගේ ජීවිතේ මේ දවස්සේ කොහමද? ඔයා මේ සින් ඔයාගේ කතාව පටන් ගත්තේ නෝරේලියා. ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ අපිට. රස්නේ හිඳ මම පොඩ පොඩි ඩ්‍රින්ක්ස් එකක්. ඒ කියන්නේ දනෝ මම ඒලර්ස් කරලා ඒ කියන්නේ මට ලයිෆ් එක එතනින් ඉහට කොහමද ගොඩ දාගන්නේ කියලා කිසිම අයිඩියා එකක් තිබිච්ච නැති එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මගේ මම ඒ දවස්වල පොඩ්ඩක් මියුසික් කර කර හිටියා. ඔක්කොම යාළු රට යන්න ගත්තා. ඊස් මම හිතුවා ජීවිතේ ගොඩ දා ගන්න ඕන එකම දේ රට යන අතු ගන්න හරි රට යනවා වගේ තැනක හිටියේ. දැන් නම් අපි ඔක්කොමලා අතු ගන්න තමයි යන්නේ. ඊට පස්සේ දැන් මියුසික් කරන්නත් ආසයි. මම නිකන් බැලුවා මොනවද මියුසික් වලින් කරන්නේ. ඊට පස්සේ ඕඩියෝ ඉන්ජිනියරින් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා එතරම් තමයි මම දන්නේ. ඊස් මම සර්ච් කරලා බැලුවා එහෙම තියෙනවා ලංකා ඉන්ස්ටිටියුට් දෙකක් තිබ්බා. එකක් ඊළඟට කියන්නේ මියුසික් කවන්නේ ලහිරු පෙරරගේ. ඊස් මම ලහිරු අයගේ ෆෝන් නම් එක ෆේස්බුක් කවුන්ට් එකෙන් හොයාගෙන මම කතා කරලා ආවා මේ මියුසික් කවන් එක. එහෙම තමයි කොළඹට ආවේ ස්ටාර්ට් එක. ඔය හිතුවද මියුසික් පැත්තේ ඔය ආවට ඔයව ඇක්සෙප්ට් කරයි කියලා? ගොඩක් කටේ ඇවිල්ලා යනවනේ. ඒ වුණාට දනු මට මං ගැන කොහොමත් පොඩි කන්ෆිඩන්ට් එකක් තිබ්බා. මොකද කරන්න ආපු වැඩේ කොහොම හරි කරනවා මම. මට ඒ ගැන මං ගැන මට විශ්වාසයි. සහ මගේ අම්මයි තාත්තයි මං ගැන ගොඩක් විශ්වාස කරනවා. රයිට්. ඉතින් අද වෙනකන් මොකද්ද කරන ජොබ් එක? ඇයි මියුසික් කරන්න කියලා සාමාන්‍ය ගෙවල් වලින් අහනවා. අපේ අම්මාස මං සින්දු කියන ආණ්ඩ විතරයි අපේ අම්මාස. ඉතින් පොඩ්ඩක් ඉන්න. හෝල්ඩ් ඔන්. උමාරියා කෝල් කරනවා. හයි. මේ මම ඩිනේෂ් එක ඉන්ටර්විව් කරන්න ගමන් මට දන්නවනේ උමාරියා කියන්නේ කවුද කියලා. අනේ ඕනේ. එයාට සින්දුවක් කරනවා. ඕ. ආ. ඇසින් කරන්නේ කෙනෙක් නේ. ඕ. හරි මොකද අපි කතා කරන්නේ හිටි? අනේ මතක නෑ දෙන්න. අනේ තාත්තා අම්ම මේ උමාන්නේ නැව මොකද කරන්න කියලා. හරි ඔයා සතුටු විද දැන් ඔයා මියුසික් දැන් ඉන්න තත්ත්වය ගැන? where you are at this very moment. ඇත්තටම මට සතුටුයි. මං ජීවිතේ නිකන් පිටිපස්ස ඇරලා බලද්දි මං කරපු වැඩ ගැන හිතලා දුක් වෙන වැඩ මම කරලා නැහැ. ඉතින් මං දැන් ඉන්න තැන ගැන ඇත්තටම සතුටුයි. තව ඉතින් ගොඩක් දේවල් කරන්න තියෙනවා ඉස්සරහට. ඔයාට හරි එහෙම පේනවනේ පිටිපස්ස ඇරලා බලනකොට. පිටිපස්ස ඇරලා බලන්න පිටිපස්ස නැද්ද වගේද? කවුරුත් දැන් මම ඔයාගෙන් අහන්න හිටියේ මියුසික් ගත්තොත් ලංකාවේ දැන් ඔක්කොමලා ඔයාට ජෝනර එකක් මට දැන් හිතා ගන්නවද? ඔය එක එක දේවල් කරනවා. ඉස්සර මම ඇත්තට හිතේ ඉස්සර ඔය ක්ලාසිකල් වයිබ් එක තමයි යන්නේ කියලා. දැන් බලනකොට එක දිගට ආව නිකන් පාට පාට ජංගයක් යනගෙන කිව්වා මේ ඩුබායි වගේ තැනක. ඒක අපේ ලංකාවේනේ. ඔව් පෝට් සිටි. පෝට් සිටි. එතන. තිබ්බේ නැති වැලි ටිකක් උතර හොයාගෙන කොහොමද තරවා කරා. How was that experience? ඒ කියන්නේ දනෝ මම මේ ළඟදී Facebook එකේ status එකක් දාලා තියෙනවා. මම කොළඹාවේ සින්දුවක් කරන්න නෙමෙයි මියුසික් කරන්න කියලා. මියුසික් කියන්නේ ඉන්දියන් ක්ලාසිකල් වලත් එක තැනකට කොටු වෙච්ච තැනක් නෙමෙයි. ඉතින් මට හැමතිස්සෙම මොකක් හරි එක්ස්පෙරිමන්ට් එකක් කරලා ඒ රිස්ක් එක ගන්න ඇත්තටම ආසයි. යෙල්ලු මල්ලගේ TikTok එක දාපු දවසේ කමෙන්ට් බැනර් බැනලා කුණු වරෙන් බැනලා මැසේජ් ආවා. මම ඒක ඩිලීට් කරගෙන හිටියා shape එකේ. හැබැයි කවදා ඩිලීට් කරන්න පා මැසේජ්? නෑ මට ඒ කියන්නේ මං සින්දු දන්නට හයක් විතර දාලා එකකටවත් අද වෙනකම් බැනලා. මට අරක පුරුදු නැහැ. ඔකේ ඔකේ. ඊපස්සේ මම දෙක තුනක් ඩිලීට් කරා මනුරංගය ගාව නේ. ඔය ඩිලීට් කරන්න එපා බං. ඒක තියෙ. ඊට පස්සේ මම එහෙම තිබ්බට පස්සේ සින්දුව දැම්මට පස්සේ ආස නැති කට්ටියත් ඒකට ආස වුණා. වැරළු මල් වැරළු කවුදනේ වැරළු කියන්නේ මෙච්චර ලස්සන සින්දු කිව්වේ? ඒකනේ. වැරළු මල්. ඊට පස්සේ සින්දු රැත්තන මිනිස්සු කැමති වුණා. ඒ කියන්නේ දවස් 4කින් භාගින් 1 මිලියන ට්‍රෙන්ඩින් වන් තිබා. දැන් 4 මිලියන ළඟයි සින්දුව. ඉතින් හිතුවට වැඩිය මාර්ග විදියට ගියා සින්දුව. සුපර්බ්. දැන් මිලියන් ගන්න හොයන්නේ මිනිස්සු කොහොමදනේ බලන්නේ? ওই සින්දු ගැම්මුත් මිලියන එකක් ආවොත් තමයි ගොඩ. නැත්නම් වැඩක් නැහැ ට්‍රෙන්ඩින් ඉන්න මොනේ. ඕ අවශ්‍යද සින්දු? නෑ අනේ නෑ. ඉතින් මම මුලින් ඉඳලම මේ ට්‍රෙන්ඩින් බලාගෙනවත් සින්දු යයි කියලා හිතාගෙනවත් කරේ නෑ. මියුසික් වලට තියෙන ආස ආස මුලින්ම
මගේ සැටිස්ෆක්ෂන් එක සඳහා තමයි මම ඔක්කොම ක්‍රියේෂන්ස් කරේ. ඉතින් මම සතුටු ඉඳන් එතනින් එහාට යූස් කරා. ඉතින් මම දාපු සින්දුව තියෙනවා. මගේ 50,000 විතර views කියපු සින්දුවක් තියෙනවා. හැබැයි ඒ කාලේ මේ YouTube තිබුණේ නැහැ කට්ටිය. ඔව්නේ. සින්දුව කියලානේ ඒක හිට් වුණේ. දැන් මම අහන්න හිටියේ දැන් නාදගම. එතන තමයි මම ඔයාගේ ටැලන්ට් එක ඉස්සරහම දැක්කේ. Because ඔතන මේ ලිප් සින්ක් කරන්න බෑනේ. සින්දු කියන්නම ඕනේ. එතන ඒ ගෲප් එක වැඩ කරන්න එකේ how do you feel? ඇත්තටම يعني කොන්සර්ට් එකක් කියලා මුලින්ම ආව අපි මමයි මෙතුණුයි රිද්මයි. තමයි නාදගම ස්ටාර්ට් එක හිටියේ. And this shows unity. Colombo නෝරේලිය. නෝරේලිය. ඊට පස්සේ ඒක අපි කොන්සර්ට් එකක් වගේ කියලා පටන් ගත්තා අන්දුවේ කියන්නේ නිකන් ෆැමිලි එකක් වගේ වුණා කට්ටිය නිකන් ඒදර කොන්සර්ට් එක ඇතුළෙම කෑම කකා වගේ සින්දු කියන එකක් හිතන්න වෙන්නේ. ඉතින් ඒක මාරා ඒ කියන්නේ කට්ටියක් එක්ක එකට වැඩ කරන්නේ කොහොමද කට්ටියගේ අදහස් වලට රෙස්පෙක්ට් කරන්නේ කොහොමද ඔක්කොම එතනින් ඉගෙන ගත්තා. ඉතින් ඒක මාරා. දැන් මම තව ඉන්ට්‍රෙස්ටිං ටොපික්ස් මේ කතා කරන්න තියෙනවා. ඒකට ඉස්සර I want my favorite song these days to be played. නමුත් ඇත්තට මම ඔයා මගේ YouTube playlist එකේ ගත්තොත් ඔයාට පෙන්නුව එදා වෙඩින් එකද මම ඇත්තට මට දැන් මෙහා හිතුවා මම මෑතකේ තරහයි කියලානේ. ඉතින් ඔයා තරහ වෙලා වගේ හැසිරුණා. මම මේ වගේ edit කරන්න නැතුව දාන්න. මෙයා හැසිරිච්ච විදිහට මං හිතුවා තරහ වුණා. නෑ මොකද ඔයා මම පොඩ්ඩක් මම මේක පෙන්නන්න. එක්කෙනෙක් දැන් ඔයාට බර්ත්ඩේ එකට wish කරනවා. 300ක් විතර මට එක මොහොතේම wish කරනකොට මම ආදරණීය පිළිගන්නවා. ඒක වෙන කතාවක්. මෙයා මට මම ඒක නේ message තුනක් විතර එක දිගට miss වෙන්න පුළුවන්ද? මම එතකොට මම මෙයාට එයා දාපු comment එකට මම මොකද කරලා තියෙන්නේ? Like එකක්. ඒක like කරේ දා wedding එකේදී මම දැන්. කරලා නැහැ නේද කියලා එවෙලේ ලයික් කරා මතකද? ආ හරි. හැබැයි ඒකට ඉස්සර එක මම ලයික් කරලා තිනවා. ඒ හැපි බර්ත්ඩේ bro have a good one එකට විතරයි මම මොනවත් කරේ නැති. හැබැයි ඔයා එක දවසක් පරක් වෙයි. මගේ බර්ත්ඩේ එක 13 වෙනිදා ඔක්තෝබර්. 14 වම ඒ මම ලයික් කරන්න ඕන නේද? මම කියන්නේ මම පහු වෙලා හරි wish කරපිටා respect කරන්න ඕනේ මුලින්. මම ඊටු ටික ඔක්කොම ලයික් කරලා තිනවා. මෙයා හිතන මම මෙතේ තරහයි කියලා. ඊට පස්සේ මම wedding එකේ මෙයාව දැකලා මම ආයි කියනවා. මම ඉන්න මනං කාටත් කියනවා. ඊට පස්සේ මම බලින් කියලා කතා කරනවා. ඊට පස්සේ අයියා පුට මේට එන අයියා කියලා කතා කරනවා. මට ආස නැහැ because මම පොඩිනේ. එතකොට මං යවුවා what is this ඔය මේ මාතක තරහයි. What is this තරහයි? මගේ මූණ හැමදාම පොඩි තරහ වෙච්ච ලුක් එකක් තියෙනවා because මේ ආස්නෙට මම මල පනිනවා. කාන්ට් මට too much traffic එකට මල පනිනවා. මට ඔක්කොම මේ මල බැලම high pressure තියෙනවා දැන් මට. It's a situation. හරි අපි දැන් ඔය මාතේ තරහ නැහැ. නෑ නෑ. ආ දැන් දන්නවනේ මම ඇසරින විදිය. නේ ලොකුවට දන්නේ. අපි සින්දක් කියමු. හරි. ඔයත් කියනවද? මට ඒ වචන ටික දන්නේ නැහැ. බලව. හැබැයි I really like how you incorporate Tamil into all your videos. කියනවා. ඔය කියන මම මේ පැත්තේ පොඩි ලයිට් එකක්. වෙහි බින්දු වැටෙන වනම් සුලඟක් සැලෙන වනම් ස්ටුඩියෝ එකක් වගේ නේ. බ්‍රිලියන්ට් බ්‍රිලියන්ට්. මම අහන්නුනේ මේ සින්දුවේ තියෙනවනේ ද ෆීමේල් වොයිස් ඒ කොමනේ ඒ කවුද? කාන්චන. රියලි? ඔව්. බට් ක්ලීන් නෝට් නේ. ඔව් ලස්සන. ඒ කියන්නේ අපි එකට යාව දාගත්තා. කාන්චන මගේ කලිනුත් සින්දුවක් කරා දැනන අතුරුමා. ආ. ඊට පස්සේ ඒ දැනන අතුරුමා මේ ඒ කියන්නේ මේ ඩවුන්ලෝඩ් කියන්නේ කතා කරලා තිනවා කාන්චනත් එක්ක කතා කරපු වෙලාවේ. I think she's one of the most phenomenal artists that we have in our country. ඒකේ තියෙනවා පොඩි කැලලක් මෙයා
පොලිසි ඇවිල හිටන ගෙදර සීන මියසි විඩිය අන්තිම කෑල්ලේ ඉසුරු මේක දැන් ඉන්සට් කරයි මෙතන එයා එතන ඒ බාය වෙච්චේකට ඒක ඒව තමයි රෙකෝඩිං ආටිස් කෙනෙක් වුණාම ඒ ඉමෝෂන්ස් එක ගේන්න බැරි නම් වැඩක් නෑ ඒකන සින්දුවක නම් මං හිතන්නේ සිංකරද්දි වේරියේෂන්ස්ම නෙමෙයි ඒ සින්දුවේ වසන සහ මෙලඩි දින ඉමෝෂන් එක තමයි ඇත්තනම වැදගත් ඒකනේ වදින්න වදින්න හાર્ට් බ්‍රේක්ස් හાર્ට් ක්‍රියේට් කරන්න සින්දුවේ ගැල්ලිම දාන්නේ yes now tell me මේ මියුසික් වීඩියෝ එකේ ඒ ආදර කතා තාම තියෙනවද දේරුන්නේ වීඩියෝ එකේ ඉන්නවනේ තක්කිට්ටක්කිට්ටක්කිට්ටක් ආදරගත තාම තියනවා වීඩියෝ එකේ වීඩියෝ ගේවරණත් එක්ක මේ ගේවරණ ඊට ඒ වීඩියෝ එකට නේ ඊට පස්සේ නෑ මොනවත් ඒ කියන්නේ ඈ මොකද ඔයා මාව කන්ෆියුස් කරන්නේ මෙතන දැන් මට තේරෙන්නේ ප්‍රශ්නේ දැන් ආදරගත තියනවා ජීවිතේ ජීවිතේ කොච්චර ආදරගත තියනවද නෝ එක්ස්ක්ලූසිව් නැද්ද තාම එක්ස්පෙන්සිව් එක්ස්ක්ලූසිව් නැද්ද නෑ ඇයි ඔයා සිංගල්ද ඒ මාව දැක්කම මිංගල්ලක වෙනවා හලදින ආරංචි කොම් බොරුද ඔයාට ඇවිල්ලා තියෙන ආරංචි බාගෙට බාගයක් බොරුද නේද මේක බොරුවක් කෝකද වෙන්නත් පුළුවන් ඈ ඔව් ඇත්තටම නේද ඔයාට ආපු ආරංචි මොකද්ද ගන්නු මොකද්ද ඕගොල්ලෝ මේ හැංගි මුත ගැවුවා කියන්නේ ඉතින් එහෙම ඔයාලා හිතන තරම් මොකුත් නැහනේ මනලෝල රංග සේනා ඔයා ඒකනි මහන්සිලාම හොයාගෙන ඇවිල්ලා මෙතන මොකක් හරි මොද කන්ටෙන්ට් එකක් ඒක නෑ මාව දැක්කම කෙල්ලෙක් ඉන්නවා වගේ පේනවද ඔව් කෙල්ලු 100ක් විතර ඉන්නවා කියලා පේනවා ඔය කන්නට දාන කඩේ ඕම තමයි පේන්නේ නෑනේ අපිට දැන් ඔයාගෙත් තියෙනවනේ එහෙම ඔව් ඔයා බබා වගේ හිටියට මට තේරෙනවා මූණ මෙන්න එකක් තියෙනවා මේ ඕක දැන් ඔයා මේ තරහට කියන්නේ නෑ නෑ තරහ නෙමෙයි ඊට පස්සේ කිරිබොන වගේ මූණ ඒක තමයි පොඩි කිරිබොන මූණක් තියෙන කියලා මගේ මූණ කිරිබොන මූණක් නෑ නේද මම කියන්න වෙන දෙයක් මොන්නේ ඊට පස්සේ මේ ඉස්කෝලේ කාලේ ඉඳලා ඒ කියන්නේ වෙන ළමයි කරන වැරදි වලට මාව අහු වෙනවා ඒ කියන්නේ මම තමයි ඒ ලුක් එක තියෙන්නේ ඒක හේතුව ඉස්කෝලේ කාලේ ඉඳලා පොඩි ලුක් එකක් මගේ තියෙනවද ඔව් කබඩ් ලුක් එක තාත්තගේ අවුලකට කොහමරි මෙහෙම තේනවා හරිද ඉතින් ඉතින් මාව එහෙම ජජ් කරන රක් ගාල මිනිස්සු. ඒ කියන්නේ මගේ පෙනුමට සහ මගේ අඳින විදිය සහ මගේ හැසිරීම. දැන් මම මේක වෙනස් කරගන්න අවශ්‍යත් නැහැ දනු. ඉතින් මගේ විදියනේ දැන් වෙන මිනිස්සෙක් ඉස්සරහා මට අමුතුවෙන් රඟපාන්න බෑ. කරෙක්ට්. එතකොට නිකන් අමුතුවෙන් මට මහන්සියක් වෙන්න බෑ ඒකට. කරෙක්ට්. ඉතින් මම වෙන මිනිස්සෙක්ව සතුටු කරන්න. තමයි ආපහු උත්තර ප්‍රශ්න එකට උත්තරයක් නැහැ නේ. නෑ ඉතින් මගේ හොඳම යාළුවෙක් එයා. ඔයා තාම සිංගල්. එයා මගේ ඉතාම හොඳ යාළුවෙක්. ඔව් because යාට මම ආදරේ හින්දායි. ඇත්තද? ඔව්. ඉතින් මරුනේ ඉතින් ඔය දෙන්න යාළු වෙන්න. ඒක නම මම යාට කියලා දිනවා. මම කිව්වා යාට 40 පණිනකට කවුරුත් නැත්තම් උදව්වක් වෙදෙට මාව ලව් කරන්න කියලා. නෑ ලව් කරන්න හොඳ කෙල්ලෙක්. නෑ කියන්නේ නැහැ ඇත්තට. අයි ලව් මට මේ පවුලම හරි ආසයි. එයාත් හරි ස්වීට්. මම නෑ කියන්නේ නැහැ. ඒක මං ස්වීට් නේද? හාගු හාගු. නේ මම කියුවේ හඳුන් කූරු ලුක් එක. එල. ඔරයිට්. බට් එනිවේ සෝ දැට් මීන්ස් යුවර් සිංගල්. ඒක මම කන්ෆර්ම් කරගන්නම්නේ. මාකට් එකේ වයින් ඉන්නවා. වාසින්දු ගියන කොට වට ඉන්ස්පිරේෂන්. ඒ ජීවිතේ දින එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි දානවා. ඔව්. චර දේවල් වෙලා තියෙනවදනේ. ඔව් ඒ කියන්නේ පර්සනල් එක්ස්පීරියන්ස් එක ලියන දේවල් තමයි හොඳ මං කියන්නේ. ඩෙල් එමර හිටුනේ. ඒ කියන්නේ අර බොරුවට නිකන් හිතලා වැඩක් නැහැ. එහෙම දාන ඒවා කියන්නේ හරි કૃතිමයි ඒවා. Yes. දෙරුළු මල් කියන්න. ඒකෙත් ඉතින් එක එක්ස්පීරියන්ස් තියෙනවා ඒවා මෙතන කියන්න බෑ. මම මේ විරච්ච ගමන් කියනවා. හරි. Right. What's going to be next? ඔයාට මේම දෙයක් කරන්නම ඕනේ කියලා ඔයා ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මම කවදා හරි දනෝ මගේ සින්දුවක් ඉන්ටර්නැෂනල් ගෙනින එක මම කවදා හරි කරනවා. මම දැනට ඉතින් ඒකට වැඩ කරන් යනවා. නෑසුනා එකේ ටැමිල් වර්ෂන් එක කරා, දෙරළු මල් එකේ කරන් යනවා. දැනනතුරුමා එකේ ටැමිල් වර්ෂන් එකක් කරා. ඒ ටික දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මම රැට දෙරළු මල් කොහමද දෙමලින් එන්නේ? ඒකට නම මොකක්ද? තල්ලිපෝ. එකම මීනින් එක නෙමේ. ආ. නිකන් ඒකේ තියන්නේ තල්ලිපෝ. ඔව්. රයිට්. කාතාඩි පොලනානේ, මේල පර කරේනේ, කවල ඔන්නු ඉල්ල තානාවේ මෙද කරේනේ. මේ දෙමලද?
ඔයාලට දෙමළ තේරෙන්නේ නැද්ද? මට දෙමළ තේරෙනවා. ඔයා කතා කරපුව ගමන් තේරෙන්නේම නැහැ. නාක අධිකරණ ටැමිල් ඔංගලක පුරේලිය. ආ මොකද මේ ටුවරිස් බස් එක හැපුණාද? මේ දවසේ නෑ මේ මිනිස්සු. ඇයි? කතා දි පොළොනේ නංගෝ. ඉතින් කතා දි පොළොනේ. ඉන්න ඔන්න බලන්න. ආ කියන්නකෝ. හේ කතා දි පොළොනානේ මෙල්ල පරකරනේ කවලෝ කාත්තාඩි පොළ උන්න උන්න නෙමෙයි නානේ කාත්තාඩි පොළ නානේ කාත්තාඩි පොළ තානේ ඔව් මේල පරකරේනේ ඕකේ කාත්තාඩි පොළ තානේ මේල පරකරේනේ that's how it should be sa අපි දෙන්න කතා කරන මං හිතන්නේ මේ මේක වෙනස් ඔයා කතා කරන ජෙෆ්ලට මිස ඔයා කතා කරන්නේ මෑ මාලා කියනවා like ආ තල්ලි පොල් තල්ලි පොල් තල්ලි පොල් Yeah, Tallipo is right. It's Tallipo, Tallipo, Tallipo. ඕක කඩන්නකෝ මට ওই গিটার ගැන නෙමෙයි බිත්තිය මේ අපි මේ ෂූට් ලොකේෂන් එක මේක මගේ ගෙදර නෙමෙයිනේ ඕ පේන්ට් එක ගන්නත් බෑ මේ දවස්වල මේ පාටවල් නෑ නේද ඇටේනවා නේ අප්පසරෙන් ඉස්සර අල්ලගෙන ඉන්නකො පොඩ්ඩක් නින්ජකුල් පෙයිදිරු මාමලයි right but I'm very happy that you're doing it in them and it's a bigger language to reach more people so ඒක හොඳ දෙයක් අලුතින් ඔයා කරන්න වැඩ මොකද්ද අලුතෙන් අර අපේ සමිතා ඉරන්දි දිමුදුන් කටුව මහත්මියත් එක ඩුවට් එකක් කරා. ඒක ලෑස්ති කරගෙන ඉන්නවා. තව මගේ සෝලෝස් දෙකක් කරා සහ කාංචනත් එක තව ඩුවට් එකක් කරා. මම හිතන්නේ ඔය කාංචනයි ඔය you can create a album together. දෙන්නම මේ වොයිස් එක ලස්සනට යනවා. ඒක ඇත්තට මානදයක්. Dinesh I really wish you all the very best. I think මම හිතන්නේ මේ young music generation එකේ වටින්නම දේ ඒ early 2000s ආව සින්දු වගේ නෙමෙයි ඔක්කොම ඉෆෙක්ට්ස් දාලා ඔටෝ ටියුන් කරලා ගාලයන් නේද ඔක්කොම ඔරිජිනල් ලස්සන වොයිස් මියුසික් ටැලන්ට් ඇත්තටම තියෙනවා කොයාර ගියොත් සින්දුවක් කියන්න ගත්තොත් කියන්න පුළුවන් ඒක තමයි මම හිතන්නේ වටින්නේ thank you so much ඔගොලු මේ වගේ මියුසික් වර්ල්ඩ් එකට කන්ට්‍රිබියුට් කරන විදියකින් ගොඩක් කට්ටිය තව හිතනවා අපිටත් මොනවද හරි කරගන්න පුළුවන් කියලා එනවා so well done I'm so happy ඒක විතරක් නෙමෙයි ඔයා මාත් එක්ක දැන් තරහ නැහැ කියලා අනේ යා එහෙම තරහක් නැහැ කිසිම ඒක ඔයාගේ මූණ ප්‍රශ්නේ මගේ නෙමෙයි ඇයි ඔයානේ හිතුවේ මට මම වාත් එක්ක තරහයි කියලා සින්දුවක් ගාලා මාව නිකන් මෙල්ට් කරන්න එපා ඔයාගේ අනිත් මියුසික් වීඩියෝ එකට ටේට් ආ දෙමළේකට ඕනේ නේ මම ඇයි ආ ඔව් එයා දැන් අලුත් විදිහටම හිතන්න. ඔව්. ඔයා මාව දකින්නේ නැහැ. ඒක දැන් මට මෙහෙම වැවුණා දැන් ඒක ඇඳලා ඔයාලටර. ඔව්. නියමයි සෙට් සෙට්. කොච්චර හොඳට දේද? ඉතාල හොඳට දේ. ඔව්. අනේ ඉවරද මේක නෑනේ? තව දෙන්න. එච්චරයි අනේ මේ පොඩි ෂෝස්. අපිට තියෙන ලොකු බජට්ස් නෑ ඩාලින් තාම ලොකු ඒවා කරන්න. අපි බලාපොරොත්තු වෙනවා ලොකු දේවල් කරන්න. ඒ එකටත් මම ආව ඉන්වයිට් කරනවා. අනේ thank you දනු මේක මට දනුට කියන්න එකට කතා කරාටත් ඇත්තටම thank you. Thank you. ඉතින් හැමදේටම thank you. ඉතින් දැක්ක තන අපිට අගය කරන එක ගැන ඇත්තටම සතුටුයි. Oh no I'm a big fan of මම දෙමළ උනාට I've always enjoyed single music. මම හිතන්නේ මම සිංහල උනාට මම හැමදෙස්සම ටැමිල් සින්දු තමයි. මම දෙකම අහනවා හැබැයි මට සිංහල music ගොඩක් ආසයි. So I'm really happy why ebage industry ekata mechchara contribute karanne ekak gana ena man bye kiyuwane den aimat kiyannone man bye api yanne issala mage anith sindu kota kiyanna mokadda nane na ahi podi kiyada karanne dene na toruma inna denubaga hari e music video scene ek kiyanne ekeni oya eyawa aran yanawa podi tour ekak rata eya canada yanne issala ekeni oh eya rata yanna kalin eka podi movement ekak ithin eyat ekak eliyata gihilla indala ene ekak emotions pennanna bæna oyage me boru kanna ade daagena lots of problems all right bo me suthi avata ena api aimath hambuwemu thawa episode ekata kan saturin inna it's all right